රතුපස්වල ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය හේතුවෙන් සිය පානීය ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින් ප්‍රදේශවාසීන් දින කිහිපයක් තිස්සේ පළ කළ විරෝධතාව මහා උද්ඝෝෂණයක් බවට පත්වුණේ 2013 අගෝස්තු පළමුවනදායි. එම විරෝධතාව පැවැත්වුණේ රතුපස්වල නගරයේදී. මගේ ඉල්ලීම හරි මගේ මේ බොහොම භක්තියෙන් ගෞරවයෙන් ඉල්ලන්නේ ඔබ සැමට මෙතන විරුද්ධාකරුවන් විසුරුවා හැරීමට එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයන් තුන්දෙනෙකු මිය ගිය අතර රෝහල් ගත කර සිටි තවත් අයෙකු පසුව මිය කොස් තිබුණා. තවත් විශාල පිරිසක් එහිදී තුවාල ලැබුවා. මීට අදාළ නඩුව ගම්පහ මහාධිකරණයේ හමුවේ විභාගයට ගෙනුනේ විත්තිකරුවන් 4 දිනකට එරෙහිවයි. ඒ බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන, යුද හමුදා සැරයන් ලලිත් ග්‍රේ සහ තවත් 2 දිනකට එරෙහිවයි. මෙම නඩුවේ තීන්දුව පසුගිය 30 වනදා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණද එය අද දිනයේ කල් තිබුණේ පැමිණිල්ල වෙනුවෙන් ලිඛිත දේශන ගොනු කිරීම ප්‍රමාද වීම හේතුවෙනුයි. නිමල් රණවීර, රශ්මි සිංහපුලේ, සහන් මාපා බණ්ඩාර යන ත්‍රිපුත්කල විනසුරු මඩුල්ල අද දිනයේ සිය ඒකමතික තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ මේජර් ජෙනරාල් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 4 දෙනා නිදොස්කුට නිදහස් කරන බවයි. එය පිටු 200ක දීර්ඝ නඩු තීන්දුවක් වූ අතර විත්තිකරුවන්ට එරෙහි මිනිමැරීම, මිනිමැරීමට තැත් කිරීම, බරපතල තුවාල සිදු කිරීම යන චෝදනා සියල්ලෙන්ම ඔවුන් නිදොස්කුට නිදහස් කරන බව එහි සඳහන් වනවා. මෙම හමුදා නිදහරින් අදාළ ස්ථානයට නීත්‍යානුකූලව පැමිණ ඇති බව සාක්ෂි මගින් ඔප්පු වී තිබෙනවා. එහෙත් අදාළ නිදහරින්ගේ ගිනිඅවිවල උණ්ඩ සමග සැසඳුනේ නැති උණ්ඩ 10ක් හඳුනාගෙන තිබූ බව හෙළිව තිබෙනවා. රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබුණේ හමුදා නිදහරින්ගේ ආයුධ පමණක් වුවද අදාළ අවස්ථාවෙහි වැලිවේරි මන්සන්තයේ විශේෂකාර බලකාය, පොලිසිය හා කැරලි මර්ධන ඒකකයේ රැඳී සිටියද ඔවුන්ගේ අව්‍යායුධ යොමු කර නැති බවයි ප්‍රකාශ වුණේ. එසේම අදාළ මරණ සිදුවැත්තේ වැලිවේරිය මන්සන්තයේ නොව ඊට බොහෝ දුරින් තිබූ ස්ථානවල පවත් මෙම හමුදා නිදහරින් එහි ගිය බවට සාක්ෂි අනාවරණය වී නැති බවත් විත්තියේ නීතිඥවරුන් සඳහන් කළා. කරු අධිකරණය හොඳ තීන්දුවක් ලබා දුන්නා. අධිකරණය දොස්කම් නිදහස් කළා. ඒ කියන්නේ මෙතන යුදහමුදා නිලධාරීන් නීතිඥවරුන් කටයුතු කරන තිබෙනවා. අනික පැමිණිල්ලේ සාක්ෂි වලින් විත්ති කවුන්ටරේ එහිව සාක්ෂි ඉදිරිපත් කිරීමක් සිදු වෙලා නැහැ කියන අදන මත. ඔය කියන මරණ සිදු වෙලා තිබෙන්නේ මේ වැලිවේරිය මන්සන්ධියේ නෙමෙයි, ඊට බොහෝ දුරින් තිබුණු හෙලන්වත්ත වැනි ස්ථානවල. මෙම හමුදා නිලධාරීන් එහි ගිය බවට සාක්ෂි අනාවරණය වීමක් සිදු වුණේ නැහැ.